රිදම් නැච්. අදා අපි යන්න බලාපොරොත්තු වෙන්නේ බ්‍රැක්නෙල් වල ඉන්න ගොඩක් සංගීත අතින් දක්ෂතා තියෙන අයියා කෙනෙක් හම්බ වෙන්න. මුණ දැක්කම නම් ඉතින් බ්‍රැක්නෙල් ඕගොල්ලෝ දැනගැනි කාගේ දෙට්ටද අපි මේ යන්න හදන්නේ කියලා. අපි ඉස්සලාම ගිහින් බලමු නේද කාගේ. විශේෂ මුහුණක් සමග බ්‍රැක්නෙල් රිදම් නයිට්. වෙනසක් නැහැ ඒක පුරුදු විදිහට ජොබ් එක කරගෙන ඉන්නවා කවුරුත් එහෙම නේ නේද ඉතින් දැන් අයියට ආරංචි ඉන්නේ අපි බ්‍රැක්නෙල් රිදම් නයිට් කියලා ප්‍රසංගයක් කරන් ඉන්නවා අයියා ඉතින් දැන් ලන්ඩන් ස්ථාවල අවසානයේ දක්වා ගිය තරගකරුවෙක් හැටියට අයියා මොකක්ද අපේ ප්‍රසංගයට දෙන්න බලාපොරොත්තු වෙන සින්දුව මොන වගේ සින්දුවද අයියා තෝරගන්න හිතාගෙන ඉන්නේ ඔව් මට ආරංචි වෙන රිදම් නයිට් එක ගැන ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක ඩීටේල්ස් මම තාම දන්නේ නැහැ මම තාම සින්දුවක් තීරණය කරලා නැහැ හරියට මොකද කොයි අවස්ථාවක මගේ සින්දුව කියන්න ඕන කියන එක තාම දන්නේ නැති නිසා මට සින්දුවක් තෝරගන්න තාම අයිඩියා එකක් නැහැ ගැන නමුත් මම ෂෝ එකට මැච් වෙන විදිහට හොඳම සින්දුවක් මම තෝරගන්නවා ඉතින් මගේ සංගීතය පැත්තෙන් මට දෙන්න පුළුවන් උපරිම දායකත්වය මම ඔයගොල්ලෝ වෙනුවෙන් දෙනවා ලන්ඩන් ස්ටාර් කෙනෙක් දැන් අපි ලන්ඩන් ස්ටාර් වශයෙන් හඳුන්වනවා අපිට ලන්ඩන් ස්ටාර් ඒ තරඟයට මුහුණ දීපු අත්දැකීම කොහොමද ඔව් ලන්ඩන් ස්ටාර් ඇත්තටම ටීවී එකට යන්න තරම් ඒ තත්ත්වයට කරපු ප්‍රෝග්‍රෑම් එකක් ඒ නිසා ඉතින් හොඳ ස්ටෑන්ඩඩ් එකට කරපු ප්‍රෝග්‍රෑම් එකක් ඉතින් ඒකේ සෑහෙන්ද දුරක් යන්න මට අවස්ථාව ලැබුණා ඒකෙත් ඉතින් අවසාන අටවලදී මගේ ජොබ් එකත් එක්ක ඉතින් මට සෑහෙන්න අමාරු නැ කරගන්න ඉතින් ඒකෙන් මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා ඒ කියන්නේ කැමරාව මොන දෙන ආකාරය මේ අපි ඔඩියන්ස් එකට සින් කරන්නේ කොහොමද නිකන් මේ ඉතින් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා ඉතින් අනිතරා ඒ ලබපු අත්දැකීම් එක මට හොඳ මීටර හොඳ නිර්මාණයක් මේ අස්තවේ කරන්න පුළුවන් කියලා මම හිතනවා ඔයගොල්ලෝ. ඔව් දැන් අපිට මේ මූණ දීපු අත්දැකීමත් එක පොඩි නිර්මාණයක කොටසක් අපිට දැන් අහන්න පුළුවන්. පොඩි සින්දුව කැලලා. සින්දුව කැලලා අපිට. හරි කියමු. ගුරු පාර දිගට තරුහි නැහෙන රැයේ පැතුහි නහිනාවු දුර ඈත ගියාදෝ තනිකමේ කවිය කාට හැසේදෝ ගුරු පාර දිගට තරුහි නැහෙන රැයේ කොහොම ස්තුතියි එතකොට අවසාන වශයෙන් බ්‍රැක්නෙල් රිදම් නයිට් ගැන අයියගේ මොකක්ද අදහස ඔකුල්ලන්ගේ තියෙන හැකියාවල් එක්ක මම හිතනවා ඔකුල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා හොඳ පරමාර්ථයකින් කරන නිසා ඉතින් මම හිතනවා ඔකුල්ලෝ හොඳ ජයග්‍රහණයක් ලබයි කියලා මේ වැඩසටහන අවසානයේදී මොකද අනිත් එකකින් ගොඩක් අය සහයෝගය ලැබෙනවා මේකට ඒ නිසා හොඳ මේ අදහසක් ඇත්තටම ඉතින් කට්ටියගේ සහයෝගයත් එක්ක ඔකුල්ලෝ මේක තුමේලා කොමුතු වෙලා කරනවා නම් ඉතින් හොඳට ඉතින් මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම දෙනවා සංගීතයේ
ගායනය පැත්තෙන් ලස්සන වැඩක් වෙයි කියලා මම හිතන්නේ නෑනේ. ඒකයි මමත් හිතුවේ මේ ඔක්කොම ළඟින් ආශ්‍රය කරන නිසා මගේ මට පුළුවන් සහයෝගය දෙන්න ඕන තියෙන එකේ ඒකයි හොඳ වැඩක් නිසා. ස්තුති. එතකොට අපි දැන් දැක්කා බ්‍රැක්නෙල් වල ඉන්න අති දක්ෂ ගායකයෙක්. එයාගේ අදහසුත් එක්ක අපි ඉතින් ලැබෙන සතියේත් මේ වගේ වටිනා අදහස් එකතු කරගන්න තව කෙනෙක්ගේ ගෙදරට යන්න බලාපොරොත්තු වෙයි. අද දවසේට අපි සමගන්නවනේ බ්‍රැක්නෙල් රිදම් 2012.